රජයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා කෙරුවා. අපි පාර්ලිමේන්තුවක් හැටියට අපි බලාපොරොත්තු වුණා ඒ සාකච්ඡාවල ප්‍රතිඵල අද අපිට හෙළිදරව් කරයි කියලා. නමුත් අද එහෙම දෙයක් පේන්නේ නැහැ. මං හිතන්නේ මේක බලවත් අසාධාරණයක්. මොකද මුළු රටම බලාගෙන ඉන්නවා මේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡාව. අපි විපක්ෂයේ වුණත් අපි ප්‍රාර්ථනා කරන එක සාර්ථක වේවා කියලා. මොකද මේ රටේ ජනතාව ගොඩ ගන්න ඕන අපි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් සමඟ සාකච්ඡා ඊටාම වගකීමිනුත් ඊටාම බරපතල ලෙසත් කරු මුදල් අමාත්‍යතුමාත් ගතිගරු ජනාධිපතිතුමාත් ඒ වගේම මහා බැංකුවත් අදාළ විද්‍යුත්හා නිලධාරීනුත් ක්‍රමානුකූලව සාකච්ඡා වට රාශියක් පවත්වලා තියෙනවා. ඒ පිළිබඳ ඇතිවිලා තියෙන ප්‍රගතිය පිළිබඳ හෙට දිනේදී ගරු අග්‍රාමාත්‍යතුමා විසින් මේ ගරු සභාවට පැහැදිලි කිරීමක් කරනවා. මම බලාපොරොත්තු වෙනවා අලුතෙන් පාසල් බස්රත 100ක් ධාවනය කරවන්න, දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කාන්තා කොන්දොස්තරවරියන් 100ක් යොදවන්න බලාපොරොත්තු වෙනවා. මේක පයිලට් ප්‍රොජෙක්ට් එකක් විදිහට අපි කොළඹ කරන්නේ. ඊට පස්සේ අපිට ගාල්ල, මහතර, මේ අනුරාධපුර මේ වගේ ප්‍රදේශවලට ගෙනියන්න පුළුවන්.